ජ්‍යෙෂ්ඨ නායකත්වය ලබා දෙන්නේ අලව්ව මිරිහෙළිය උළුපිතර නිවසේ පදිංචි චමින්ද සමරවීර මහත්මා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා. මෙතෙන් සිට නෙත් FM ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සද්ද මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳගන්න හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අද දවසේ සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතාමත් කරුණාවෙන් මෛත්‍රියෙන් ලෝක සත්ත්වයා කෙරෙහි අප්‍රමාණ දෙනෙහසකින් දේශනා කොට වදාළ උතුම් සද්ධර්මයෙන් ටිකක් ශ්‍රවණය කරන්ට ඒ වගේම මුළු මහත් ලෝකයකට ඒ උතුම් සද්ධර්මයේ හඬ භාග්‍ය සලසා දෙන්න ශ්‍රවණය කරන්න ඉඩහසක ලබා දෙන්න. ඉතින් සුපුරුදු ආයුධයෙන් අපි සියලු දෙනා ධර්ම ශ්‍රවණය කරන අතරේ මේ උදාර දේශනය ලෝකේ පුරාම ගෙන යන්න අනිත් අයටත් ධර්ම ශ්‍රවණය කරන්න භාග්‍ය සලසලා දෙන්නේ. අලව්ව මිරිහෙළිය උළුගෙදර නිවසේ පදිංචි චමින්ද සමරවීර පින්වත් මහත්මයා. එතුමාගේ දායකත්වයෙන් තමයි අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව විකාශනය වෙන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එතුමාට උතුම් අරමුණු කීපයක්ම මේ පින්කමේදී මුල් වෙලා තියෙන බව අපට පෙන්වලා තියෙනවා. ඒ යහපත් අරමුණු බලාපොරොත්තු වගේම අපි හැමදෙනාගේම සංසාර දුකින් නිමා ගන්න, සතර දුකින් අත මිදෙන ඒ උතුම් වෑයමට අවශ්‍ය කරන ශක්තිය, වාසනා ගුණ මේ තුලින් උදා වේවා කියන අදිස්ථානය ඇතුවයි අදත් අපි මේ පින්කම ආරම්භ කරන්නේ. පින්වත්නි, අපි ගිය සති කීපයක් එක දිගට එකම ප්‍රධාන මාතෘකාවක් අරහා දහම් කාරණා විස්තර කරගෙන එතුණා මහා සංවේග වස්තු අට ඇතුළේ. එතනදී අපි ගිය සති අවසාන කාරණේ හැටියට අටවෙනි කාරණේ හැටියට මේ ආහාර ගවෙච්චි දුක්ඛං කියන එහෙම නැත්නම් ආහාර ටික සපයා ගැනීමෙන් තියෙන දුෂ්කරතාවයේ දුක ගැන අපි කතා කළා. සෑහෙන විස්තරයක් අපිට කරගන්න ලැබුණා. නමුත් ඒ ගැන කියනවා නම් තව තවත් සති ගානක් විදිහට කතා කරන්න අරුණු තියෙනවා. මේ අද කාලේ අපිට ලැබෙන ආහාර ටික මොනතරම් අපි මහන්සියෙන්ද හොයාගන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන ගුණ විටමින් ටික, ශක්තිය, පෝෂදායි කොටස් ඒ ආහාරයේ තියෙනවද? මේ විදිහට තව ඉස්සරහට යනකොට තව අවුරුදු 20ක් විතර අනාගතය ගැන කල්පනා කරලා බැලුවොත් අපිට දැන් අපේ පින්නතුන් බොහෝම දුක් මහන්සියෙන් හදන දරුවන්ට අනාගතේ සමාජයේ ජීවත් වෙනකොට ගන්න තියෙන ආහාර පාන මේවත් එක්ක කල්පනා කළාම ඒ වගේ කාලයකදී මේ සමාජය මොන වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙයිද මේ වෙනකොට අද තියෙන තත්ත්වයත් එක්ක සංසන්දනය කළ බැලුවම මේ ආහාර ටික හොයාගන්න එක මොනතරම් අපහසු වෙයිද කියන එක අපිට හිතන්න පුළුවන්. කොහොම වුණත් අපිට පේනවා ඉතාම දුෂ්කර, සංවේගජනක, අනික භයානක අත්දැකීම් සහිත තත්ත්වයක් තමයි ඉස්සරහට තියෙන්නේ.
දැන් ආහාර ටික සොයා ගැනීම දුෂ්කරතාවයේ කියද්දී කෙනෙකුට හිතෙනකොට මේ ඕනතරම් කන જાති තියෙන්නේ. දැන් පාරේ ගත්තොත් කඩවල් 199ක් තියෙන්නේ කෑම කඩ. මේ හැම කඩේකම මොන මොනවා හරි වර්ගයේ කෑම જાති තියෙනවා. ඉතින් මොකද්ද තියෙන දුෂ්කරතාවය? ඔය ඕනතරම් කෑම තියෙන්නේ සල්ලි ටිකක් තිබුණා නම් කත හැකි. කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි ධර්මානුකූලව විග්‍රහ කරගත්තේ සල්ලි බොහොම අමාරුවෙන් හොයාගන්න මුදල් වියදම් කරලා හෝ අපි බලාපොරොත්තු වෙන ගුණ විටමින් තියෙන පෝෂදායි ආරක්ෂා සහිත සම බල සම බර ආහාර වේලක් අපිට ලැබෙනවාද කියන්නේ අන්න එතනදී අපි සෑහෙන පස්සට වැටෙනවා කනගාටු වෙන්න වෙනවා එක එක හැඩරුවට සුවඳට පාටට තිබුණට එක එක මිල ගණන් යටතේ නොඑක ආකාරයේ ආහාර වර්ග තිබුණාට එකකවත් අපි බලාපොරොත්තු වෙන යහපත් තත්ත්වේ නැහැ ශරීරයට අහිතකර විෂකර තත්ත්වයන් තමයි වැඩිපුර තියෙන්නේ එතකොට ඒත් එක්ක අපිට තියෙන්නේ ශරීරයට භයානක ලෙඩ රෝග උපද්දවන ඇතුලේ හැඟවිලා තියෙන ලෙඩ රෝග අවස්සලා අරගන්න සාමාන්‍ය වෛද්‍යවරයෙකුට අද තාක්ෂණයටවත් හොයාගන්න හිතාගන්න බැරි අමුතුම ගණේ රෝගී තත්ත්වයන් ශරීරයේ ඇති කරන ආහාර තමයි තියෙන්නේ. මේ ආහාරය කියන එක අපි කිව්වා තාම වැදගත් මේ ජීවිතයේ පැවැත්මට කියලා. අන්න ඒක ගැන අපි සංවේගය උපදවා ගන්න ඕන අනිවාර්යෙන්ම. දැන් මේක කලින් කාලවලට වඩා දැන් අපි පුංචි කාලේ. එහෙම නැත්නම් දැන්ට අවුරුදු 25කට 30කට කලින් ඉතිහාසෙ. ඊට එහා යන්න යන්න ඕන අපි ආහාර ටික හොඳට තිබුණා. මේ එන්ටෙන් තමයි විනාශ වෙන්නේ. තව අවුරුදු 20ක් ඉස්සරහට කල්පනා කළොත් තාම භයානක තත්ත්වයක් තියෙනවා. එතකොට මම මෙන්න මේ කාරණය තව තවත් ආහාර කී කියන යන්නේ නැතුව වෙනත් ධර්ම කාරණා ටිකකුත් එක්ක තව ටිකක් මේ ලෝකයේ තියෙන භයානක අනාගත තත්ත්වය ගැන කතා කරන්න කල්පනා කළා. මෙතනදි මම විශේෂයෙන් උපුටා ගන්න හිතුවා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වදාළ දීඝනිකායේ තුන්වෙනි කොටසේ පාටික වර්ගයේ එන අග්ගඤ්ඤ සූත්‍රය මේක ටිකක් දීර්ඝ දේශනාවක් අපි ඉතින් පුළුවන් තරම් කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරගන්න බලමු මෙතනදී බුදුරජාන් වහන්සේ මේ අග්ගඤ්ඤ සූත්‍රයේදී විශේෂයෙන් ඉස්මතු කරන්ට බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපිට ඒ කියන්නේ සත්‍යයට මෙලවදිත් පරලවදිත් දෙකේම පිහිට පිනිස හිතසෝ පිනිස පවතින්නේ ධර්මය කියන කාරණා මේ ධර්මයෙන් තොරව එම නැත්තම් තවත් පැත්තකින් ගත්තොත් තිසරණයෙන් තොරව අපිට ගොඩ යෑමක් සතුටක් අනාගත ලෝකේ දකින්න පුළුවන්කමක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ විශේෂයෙන් ඉස්මතු කරලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ පෙන්වලා දෙන මේ ලෝක විනාශය ගැන. මේ ලෝක විනාශයේ සිද්ධ වෙන විදිය. මේ ලෝක විනාශයේ සිද්ධ වෙන්නේ ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ පටන් ගන්නේ මේ ලෝකය නිර්මාණය වෙච්ච තැන ඉඳලා ක්‍රමක්‍රමයෙන් මේ අද තත්ත්වයේ හෙට තත්ත්වයේ අනිද්දට මේ යන ක්‍රමවේදය ගැන විස්තර කළා අනාගතයේ විනාශය දක්වා යන කාලවකවාණු ටික උන්වහන්සේ පැහැදිලි කරනවා. එතකොට දැන් මේ ලෝකය කිව්වහම අපිට ඒක වැදගත් වෙන්නේ මොකද? අපි මේ ජීවත් වෙන පරිසරය තමයි ওই ලෝකය කියන එක ඇතුලේ තියෙන්නේ. ඒ පරිසරයේ අපේ අම්මා තාත්තා අපේ ස්වාමි දියණිය ස්වාමියා දරුවෝ ඥාතියෝ අපේ හිතයිටින් අපි හරි හම්බ කරගත්ත වස්තු දේපල මෙන්න මේ සියල්ල අපි ඇලුම් කරන අපි ආසා කරන ආදරය කරන අපි හිතන කල්පනා කරන මේ සියල්ල තියෙන්නේ මෙන්න මේ සමාජයේ මේ ලෝකය කියන කොටස ඇතුලේ. ඒ නිසා අර ලෝකයට බලපාන පොදු ඉරණම අපි මේ කියන සියලු වස්තුන්ට අදාළ. සියලු වස්තුන්ට පොදුයි බලපාන දෙයක්. මා ඇතුළුව අපි ඇතුළුව මේ සියලු සත්ත්වයන්ට වස්තුන්ට ඒක පොදුයි. ඒ නිසා මේ කාරණේ තාම හොඳට අපි මතක තියාගෙන ඊට අනුව ධර්මානුකූලව ජීවිතය හැඩගස්වා ගැනීම ඉතාම වැදගත්. අනිත් එක දැන් මෙහෙම අනාගතයක් තියෙනවා කියලා ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒකට දුක් වෙලා පලා යන්න පුළුවන්කම, බය වෙලා පලා යන්න පුළුවන්කමකුත් නැහැ. ලෝකය කියන එක කොහොමවත් දුක මත පිටතලා තියෙනවා. ලෝකයේ තුල කෙනෙක් ජීවත් වෙනවා සංසාර ගමනක් යනවා කියන්නේ අනිවාර්යයෙන් මේ කියන දුක්ඛදායක අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුලින් පෙන්වන්නේ එවැනි ලෝකයක හිත කලබල කරගන්නේ නැතුව. ඇලෙන තැන, ගැටෙන තැන, මුලා වෙන තැන හිත ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න යන්න දෙන්නේ නැතුව ඒකෙන් හිත පරිස්සම් කරගෙන
ධර්මානුකූලව ගමනක් ගිහිල්ලා මේ දුක්ඛිත භයානක සංසාරයෙන් ලෝකයෙන් සදාටම අත මිදෙන ක්‍රමවේදයේ තමයි බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ තුල පෙන්නන්නට හදන්නේ. ඒ නිසා මේ එක්කතු කාරණයන් නිසාවත් ආසාවක් ඇති කරගන්න එපා. ද්වේෂයක් ඇති කරගන්න එපා. ඊට සම්බන්ධ පුද්ගලව එක්කවත් ආසාවක්වත් ද්වේෂයක්වත් ඇති කරගන්න එපා. මෝහයෙන් මුලා වෙලා බැඳිලයන්ටත් එපා. කරුණු කාරණා තේරුම් අරගෙන මේකින් අත මිදෙන්න උත්සාහ ගන්න එක තමයි වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට ලෝකයේ පිළිබඳව තිබුණ අවබෝධය මොනතරම් පුළුල්ද, ඒක මොනතරම් විස්මය ජනකද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් මේ දේශනාව ගැන අපි කතා කරනකොට. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන කාලේ වැඩ සිටියේ සැවැත් නුවර පූර්වාරාමයේ. කියන්නේ එහෙම නැත්නම් අර මිගාර මාතු ප්‍රාසාදයේ කියන විහාරයේ තමයි වැඩ සිටියේ. මිගාර මාතු ප්‍රාසාදයේ කියන්නේ පූර්වාරාමයේට. ඒ කියන්නේ අර විසාකා මහ උපාසිකාව විසින් කරවපු විහාරය. යටතට්ටුවේ කාමර 500කුත් උඩතට්ටුවේ කාමර 500කුත් ඒ කාමර 1000කින් යුක්ත ආරාමය. බුදුරජාන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට පූජා කළානේ. මිගාර මාතාව එහෙම නැත්නම් විසාකා උපාසිකාව. එතුමිය පූජා කරපු මේ විහාරයේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙක වාසෙට්ට සහ භාරද්වාජ කියන සාමණේර ස්වාමීන් වහන්සේලා දෙනම පැවිදි වෙලා උපසම්පදාව පිණිස වුණ වෙමින් සිටියේ. එක දවසක් බුදුරජාණන් වහන්සේ පූර්වාරාම විහාරයේ සෙවණ තියෙන පැත්තකට වෙලා සක්මන් කරමින් වැඩ ඉන්නකොට මේක දැකලා අර ස්වාමීන් වහන්සේලා දෙනම කතා වුණා. අන්න බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් වැඩ ඉන්නවා. අපි එතෙන්ට යමු. ඒ හරිය හිටියොත් බුදුහාමුදුරුවන්ගෙන් කොහොම හරි බණ ටිකක් අපිට අහගන්න අවස්ථාව ලැබෙයි කියලා. බොහොම අහිංසකව කරපු උත්සාහයක් මේ ධර්මශ්‍රවණිය සඳහා. ඒ නිසා උන්වහන්සේලා දෙනම මේ ළඟපාතින් බුදුරජාණන් වහන්සේ පේනමානේ සක්මන් කරන්න පටන් ගත්තා. අපිත් ඔය සමාන වෙලාවට කවුරු හරි කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතුණොත් ටිකක් වැදගත් කෙනෙක් නම් එකපාරට කඩාගෙන අපිට ඕන දේ කියාගෙන යන්නත් බැරි තත්ත්වයක් නම් තියෙන්නේ. අපේ ළඟපාතක පොඩ්ඩක් කැරකෙනවා හිත මේක. ඇවිදිනවා බලනවා ටිකක් හිනා වෙනවා කිට් වෙලා කතාවට එකතු වෙන්න හදනවා. ඒ කතාවට පැටලෙන්න ඕන වුණාම අපි කරන වැඩක්. ඒක ඉතින් එදත් අර ස්වාමීන් වහන්සේලාත් එහෙම කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දෙනම සක්මන් කරගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඒ දිහා බලලා අහනවා, වාසෙත්තිනේ ඔබ ඉතාම උසස් ඒ සම්මත බ්‍රාහ්මණ කුලයෙන් නික්මිලා මේ ශ්‍රමණ ජීවිතයට පත් වුණ කෙනෙක්, මේ සිද්ධිය ගැන බ්‍රාහ්මණ සමාජයේ කට්ටිය ඔබලට දොස් කියන්නේ එහෙම නැද්ද කියලා, ආක්‍රෝශ පරිභව කරන්නේ එහෙම නැද්ද කියලා. එතකොට වාසෙත්ත සහ භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේලා කියනවා, අනේ භාග්‍යතුන් වහන්සේ මේ බ්‍රාහ්මණ පිරිස ආක්‍රෝශ කරන එකමයි කරන්නේ, පරිභව කරන එකමයි කරන්නේ, රෝහෙක ආකාරයෙන් නින්දාපාස කරන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා, වාසෙත්ත ඒ බ්‍රාහ්මණයින් ඔබට නින්දාපාස කරන්නේ කොහොමද, මොන වගේ වචනද කියන්නේ කියලා. එතකොට වාසෙත්ත භාරද්වාජ ස්වාමීන් වහන්සේලා දෙනම කියනවා, අනේ භාග්‍යතුන් වහන්සේ ඒ බ්‍රාහ්මණය අපිට බණින්නේ මේ මෙන්න මේ විදිහටයි. බ්‍රාහ්මණය තමයි ශ්‍රේෂ්ඨ, අනිත් අය ඔක්කොම හීනයි. බ්‍රාහ්මණයන්ගෙන් තමයි වර්ණවත් උසස් තත්වයේ තියෙන මේ සමාජයේ, අනිත් අය ඔක්කොම හීනයි දුර්වර්ණයි. බ්‍රාහ්මණය තමයි පිරිසිදු, අනිත් අය ඔක්කොම අපිරිසිදුයි. බ්‍රාහ්මණය කියලා කියන්නේ මහා බ්‍රාහ්මයාගේ පුතාලා, මහා බ්‍රාහ්මයාගේ කටින් ඉපදිච්ච අය, මුකතෝ ජාතා කියලා. බ්‍රාහ්මණයෝ කියන්නේ මහා බ්‍රාහ්මයාගේ වමනේ සමග පිට වෙච්ච අය, නැත්නම් මහා බ්‍රාහ්මයා වමනේ දාපු අය. මහා බ්‍රාහ්මයා විසින් මවපු බ්‍රාහ්මයාගේ දායාද ලැබු දෙවිය තමයි බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ කියලා ඔය විදිහට කියනවා. දැන් අපි හිතුවොත් ඔය අද කාලේ දෙවියන් වහන්සේ කියලා කියන කෙනා, සියලු දෙනා මවපු කෙනා කියලා කියන්නේ ඒ වගේ එකක් නේ කියන්නේ. ඒ බ්‍රාහ්මණ ආගම තුල තිබුණේත් අර දේව මැවිල්ලම හා සමාන කතාවක්. අනිත් අය ඔක්කොම මමලා තියෙන මහා බ්‍රාහ්මණයාගේ එක එක තැන් වලින් අර බ්‍රාහ්මණයෝ කියන කට්ටිය නැත්නම් උසස් කියලා කියන කට්ටිය මමලා තියෙන බ්‍රාහ්මණයන් කටි මහා බ්‍රාහ්මණයාගේ. ඒ යාල ශ්‍රේෂ්ඨයි. ශාස්ත්‍රීය සමාජයේ මහා බ්‍රාහ්මණයාගේ අද් දෙකින් නැවලු. වෛශ්‍ය සමාජයේ මමලා තියෙන මහා බ්‍රාහ්මණයාගේ කලව වලින්ලු. ඊළඟ සුද්ධ සමාජයේ මමලා තියෙන්නේ මහා බ්‍රාහ්මණයාගේ ඇතිවසු වලින්. මේ සුද්ධයෝ කියලා කියන්නේ පහත්මයි. එතකොට ඒ කියන විදිහට සමාජයේ ජීවත් වෙන පුද්ගලයෝ මවලා තියෙන මේ මහා බ්‍රාහ්මයාගේ කේත තැන්වලින් ආපු අය විදියට. මෙන්න මෙහෙම කියලා වාසිෂ්ඨ භාරද්වාජ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාගතුන් වහන්සේ මේ කතාව කියලා බ්‍රාහ්මණයෝ අපිට මෙහෙමත් බණිනවා, උඹලා කවුද, උඹලා මුඩු ශ්‍රමණයෝ, උඹලා මහ පව්කාරයෝ,
මහා බ්‍රාහ්මයාගේ යටිපතුලෙන් මව්පිය වූ. උඹලා මොකටද ශ්‍රමණ බවට පත් වුනේ කියලා. බලන්න එතකොට බුදුරජාන් වහන්සේ වැඩ ඉඳද්දී පවා උන්වහන්සේ ධර්ම දේශනා කරද්දිත් මිනිසුන්ගේ ඔළුවල තිබිච්ච මිත්‍යා දෘෂ්ටික මතවාද ඒ අදහස් වලින් මිදෙන්න විදිහක් නැතුව සමහර අය ඒ සත්‍ය වහලා දාන හැටි අර මිත්‍යා දෘෂ්ටික අහු වෙලා හිටපු හැටි බුදුරජාන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටික මතවාද වල බැහැගෙන ඉන්න මිනිසු ගැන ලොකු අනුකම්පාවකින් කටයුතු කරපු කෙනෙක් උන්වහන්සේට ලොකු දුකක් අනගාඩුවක් හිතෙන්නත් ඇති අනේ මේ මිනිස්සු මොන මොනවද වැඩක්ද මේ කරගෙන යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා වාසිතේනි බ්‍රාහ්මණින් ඔය කයි කතන්දර කියන්නේ බ්‍රාහ්මණයෝ මර ශ්‍රේෂ්ඨයි අනිත්‍යයි හීනයි බ්‍රාහ්මණයෝ තමයි උසස් අනිත්‍යයි පහත් බ්‍රාහ්මණයෝ තමයි පිරිසිදු අනිත්‍යයි අපිරිසිදුයි බ්‍රාහ්මණයෝ මහා බ්‍රාහ්මයාගේ පුතාලා එයාලා වමනේ කරපු අය මහා බ්‍රාහ්මයා පුරාතන ලෝකය ගැන මොකවත් දන්නේ නැති අය තමයි ඔන්න ඔය කතාව කියාගෙන කියාගෙන ඔය මහා ලොකුකම් කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා බලන්න වාසිතින් මේ බ්‍රාහ්මණ සමාජය දිහා බ්‍රාහ්මණ සමාජයේ ගෑනු ළමයි වැඩි විදියට පැමිණිලා විවාහ වෙලා ගර්භණී වෙනවා. ඒ බ්‍රාහ්මණ කාන්තාවන්ට දරුවෝ ලැබෙනවා. ඒ කාන්තාවම දරුවන්ට කිරිපොවනවා. මේවා අස්පනා පිට දකිද්දි තේඬ තියෙද්දි මේ බ්‍රාහ්මණ පිළිස කියනවා බ්‍රාහ්මණයෝ කියන්නේ මහා බ්‍රාහ්මයාගේ කටින් ආපුවයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ඇත්තටම මේ ලෝකේ බ්‍රාහ්ම කියලා කොටසක් ඉන්නවා. බ්‍රාහ්මයා විසින් මිනිසුන්ව මැව්වා, දෙවියන් විසින් මිනිසුන් මැව්වා කියලා මේ මෝඩ මිනිස්සු බ්‍රාහ්මයන්ටත් නිඳා කරනවා. දෙවියන්ටත් නිඳා කරනවා. අපිව මැව්වේ දෙවියෝ කියලා. බොරුවක් කියකිය ගිහිල්ලා පවුරැස් කරගන්නවා. එහෙනම් අපිට පේනවා මේ ලෝකේ තමයි කෙනෙක් කියනවා නම් මහා බ්‍රාහ්මයා අපිව මැව්වා කියලා එහෙම නැත්නම් මේ ලෝකය මැව්වා කියලා දෙවියන් විසින් මැව්වා කියලා ඒ පිරිස ඒ මතේ නිසාම බොහෝ පෞරස් කරගෙන මේ ලෝකේ ඉන්න දෙවිවරුන්ට ගරහ කරනවා අපහාස කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ වාසෙත්දී මේ සමාජයේ මිනිස්සු කොටස් හතරක් පේන්න තියෙනවා ඒ තමයි අර කිව්ව විදිහ ශාස්ත්‍රීය පිරිස බ්‍රාහ්මණ පිරිස වෛශ්‍ය පිරිස සුද්ධ පිරිස මේ විදිහට ඉන්දියාවේද කුල ගොත් කීපයකට බෙදලා තිබුණා බ්‍රාහ්මණ කියන්නේ පූජක පරම්පරාව. ශාස්ත්‍රීය කියලා කියන්නේ රාජ්‍ය පරිපාලනය කරන ඒ ශාස්ත්‍රීය කටයුතු කරන පිරිස. වෛශ්‍ය කියන්නේ වාණිජ කටයුතු, එහෙම නැත්නම් වෙළඳ කටයුතු කරන අය. සුද්ධ කියලා හඳුන්වන්නේ වහල් සමාජය. කියන්නේ හැමෝගෙම වැඩ කටයුතු කරන දෙන, හැමෝගෙම කුණු රොඩු අදින, වහල් කම් කරන, වැඩකාරකම් කරන අයද. ඉන්දියානු සමාජයේ තුල බ්‍රාහ්මණ පිරිස බොහෝ විට මහන්සි ගත්තේ සමාජ තුල ඉහළ තැනක් ලබා ගන්න. අනිත් අය යටත් කරගෙන ඉන්න. දැන් රජවරු පවා යටත් කරගෙන. පැරණි ග්‍රන්ථවල තියෙනවා බ්‍රාහ්මණෙන් වේදේ කියද්දී යම් සුද්දෙක් ඒ අහගෙන හිටියොත් ඒක ඒ පුද්ගලයාගේ කටට ලාකඩ වක් කරනවා කියලා. බැරි වෙලාවක සුද්දෙකුගේ කටින් බ්‍රාහ්මණෙන්ගේ වේද ග්‍රන්ථ පාඩයක් කියවුනොත් ඒ සුද්දයාව අල්ලලා දිව කපලා එළියට ඇදලා කපලා දානවා දිව. මෙන්න මේ වගේ සමාජයක් තුළ තමයි එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අර කිව්ව මිත්‍යා දෘෂ්ටික මත ඛණ්ඩණය කරමින් විශාල පෙරලියක් ඇති කෙරේ. ඒත් උන්වහන්සේට නොඑක ආකාරයේ ගැටළු ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා. මොකද මේ බ්‍රාහ්මණයෝ කියන කට්ටිය රජුරුවත් යටත් කරගෙන හිටියා. රජුරුවත් බයයි අරට. බුදුරජාණන් වහන්සේ වදාළා මේ සත්‍ය කියන සමාජය තුළත් ඇතැම් සත්‍ය පිරිස ඉන්නවා. ඒ අය සත්තු මරනවා. හොරකම් කරනවා. වැරදි කාම සේවනේ නේදෙනවා. බොරු කියනවා. කේලම් කියනවා. පඩුස වචන කියනවා. හිස් වචන කියනවා. අනුන්ගේ දේවල් වලට ආස කරනවා තරහා ඉතින් ඉන්නවා මිත්‍යා දෘෂ්ටික මතවල ඉන්නවා ඒ විතරනේ බ්‍රාහ්මණ සමාජය තුල සත්තු මරන හොරකම් කරන වැරදි කාම වෙනවා වෛශ්‍ය සමාජය තුල සමහර වෛශ්‍යව සත්තු මරනවා හොරකම් කරනවා වැරදි කාම තේනේ දෙනවා බොරු කියනවා කේලම් කියනවා පාළුත වචන හිස් වචන අනු මේ ඒවා කියනවා අනුන්ගේ දේවල්ට ආස කරනවා තරහෙන් ඉන්නවා මිත්‍යා දෘෂ්ටික මතවල ඉන්නවා සුත්‍ර සමාජෙත් ඒ වගේ දස අපසල් කරන අය ඉන්නවා ඊළඟ බුදුරජාණන් වහන්සේ දන පින්වත් වාසිතිනේ දැන් බලන්න ඔය කියපු සමාජ කුල හතරෙම දස අකුසල කර්ම කරන අය ඉන්නවා කවුරු කළත් මේවා වැරදි දේවල් අකුසල් විපාක ඇති දේවල් කෙනෙක් ශේෂ්ඨත්වයට පත් කරන දේවල් නෙමෙයි කෙනෙක් පහතට ඇදලා දාන දේවල් ඒ වගේම ඔය බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සුද්ධ කියන සමාජ කුල හතරෙම ඉන්නවා කානගාටෙන් වැළකිලා සොරකමින් වැළකිලා කාමසේවණියේ වැරදියට හැසිරෙන්නේ නැතුව බොරු කීමෙන් කේලම් කීමෙන් පරුස වචන කීමෙන් වැළකිලා අන්තතු දේවල් වලට ආසා කරන්නේ නැතුව ඒකෙන් වැළකීලා නපුරුකම් දුෂ්ටකම් කරන්නේ නැතුව
සම්මාදිට්ඨියෙන් යුක්තව ඉනයි ඉන්නවා. පින්වත් වාසෙත්යෙන් ඔය සමාජ කුල හතරෙම කුසල ධර්මයන්ගෙන් සමන්විත අයත් ඉන්නවා. මේවා කුසල විපාක ඇති කරන දේවල්. මෙන්න මේ කුසල ධර්ම වලින් තමයි කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ. වාසෙත්යෙන් ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය සුද්ධ කියන සමාජ කුල හතරම තුල කුසල ධර්ම වලින් සමන්විත අයත් ඉන්නවා. ඒ වගේම අකුසල ධර්ම වලින් සමන්විත අයත් ඉන්නවා. මේක පෙනිපෙනි බ්‍රාහ්මණයම තමයි ශ්‍රේෂ්ඨ, අනිත් අය හීනයි. බ්‍රාහ්මණය තමයි උසස්, අනිත් අය පහත්. බ්‍රාහ්මණය තමයි පිරිසිදු, අනිත් අය අපිරිසිදුයි. බ්‍රාහ්මණය කියන්නේ මහා බ්‍රාහ්මණය කටින් ඉපදුන අය, මහා බ්‍රාහ්මණය මවපු අය, වමනි කරපු අය, එයාලගේ මහා බ්‍රාහ්මණයගේ දායාදේ කිය. මේ බ්‍රාහ්මණය කියන්නේ කොහොමද එහෙම කතාවක්? තනිකරම බොරුවක් මේ කියන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වාසෙත්තේනි ඔය ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය සුද්ධ කියන කුල අතරෙම ජීවත් වෙන මිනිස්සු ඇවිල්ලා මේ බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා ශ්‍රමණ බවට පත් වෙලා තින්නෝ. ඒ භික්ෂුන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතුව ඒ සීලය පුරුදු කරලා, ඉන්ද්‍රිය සංවර සීලය පුරුදු කරලා, සතර සතිපට්ඨානෙ වඩන, හිත කය වචනේ සංවර කරගෙන, සත්‍විස් බෝධිපාක්ෂිය ධර්ම දියුණු කරලා, සංයෝජන ධර්ම ප්‍රහාණය කරලා උතුම් අරිහත්ත්වයට පත් වෙනවා. දැන් අද කාලේ ගත්තොත් බ්‍රාහ්මණ කස්ති වෛශ්‍ය කතාව ප්‍රසිද්ධ නැති හින්දා අපි ගම ඉස්ලාම ආගම කෙනෙක්. එතකොට කතෝලික කෙනෙක්, Hindu කෙනෙක්, බෞද්ධ, මේ නොඑක ආගම් අදහමින් ඉන්න අය බුද්ධ ශාසනයට ඇවිල්ලා ඔය කියන විදිහට ඒ සීල සමාධි ප්‍රඥා දියුණු කරනවා, බෝධිපාක්ෂිය ධර්ම පුරුදු කරනවා, සංයෝජන ප්‍රහාණය කරනවා, උතුම් අරිහත්ත්වයට පත් වෙනවා. එතකොට බලන්න මේ ධර්ම මාර්ගයේ තුන ඕනෑම කුලයක ඕනෑම ජාතියක ඕනම ආගමක කෙනෙකුට මේ අවස්ථාවට පත් වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි වෙනස. ඔන්න ලොකු වෙනසක්. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්න එයා තමයි ඒ ත්‍ත්වයට පත් වෙන්නේ. අන්න ඒ කෙනාට තමයි මේ සමාජ කුල හතරෙන්ම අග්‍රස්ථාන හිමිනේ. උතුම් බව හිමිනේ. ඒ තැන හිමිනේ ධර්මයට මිස අර කිව්ව අධර්මයට නෙමෙයි. අර කියන ආටෝප සාටෝප වල නෙමෙයි. දැන් ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්වන ලස්සන කතාවක්. පින්වත් වාසෙත්තෙන් කොසල් රජතුමා ගැන හිතලා බලන්න. කොසල් රජුරෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව හඳුනාගෙන තියෙන්නේ ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච අනුත්තර වූ කෙනෙක් ඇටියෙ. ශාක්‍ය වංශිකයෝ අයත් වෙන්නේ කපිලවස්තු කියන ජනපදයේ. කපිලවස්තු ජනපදයේ ඉන්න ශාක්‍යයන් කොසල් රජුරෝ දැක්කාම ආසනෙන් නැගිටිනවා. කොසල් රජුරවන්ට වඳිනවා, ළඟට ගිහිල්ලා වඳිනවා, ගෞරව සම්මාන කරනවා. දැන් කොසල් රජුරෝ කියන්නේ ප්‍රාන්තේම පාලනය කරන ප්‍රධාන රජුරෝ. ඒකෙම කොටසක් තමයි මේ කපිලවස්තු කියන ජනපදය. එතකොට එයාලත් මේ රජුරෝන්ට යටත්. ඉතින් බලන්න වාසෙත් තියෙන ඉබ්බන්දි සැලකුම් තියෙන ශාක්‍ය වංශිකයන්ගෙන් වැඳුම් පිටු ලබන කොසල් රජතුමා පවා ඒ ශාක්‍ය වංශයේම ඉපදිලා ඒ නික්මිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච තථාගතයන් වහන්සේට මොනතරම් සැලකනවද කියලා. සමහර දවස්වල කුසල රජතුම ඈත තියාම බුදුරජාන් වහන්සේ ළඟට වැඳගෙන ඇවිත් මෙහෙම කියනවා. සුජාතෝ සමනෝ ගෝතමෝ දුජ්ජාතෝ හමත්. අනේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට තියෙන්නේ කොයිතරම් සුන්දර උපතක්. මට නම් තියෙන්නේ මහා නරක උපතක්. බලවා සමනෝ ගෝතමෝ දුප්පලෝ හමත්. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කොයිතරම් බල සම්පන්න කෙනෙක්ද. මම නම් දුර්වල කෙනෙක්. පාසාදිකෝ සමනෝ ගෞතමෝ දුප්පන්නෝ හමස්මි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කොයිතරම් ලස්සන කෙනෙක්, මන්නන් දුර්වර්ණ කෙනෙක්. මහේසක්කෝ සමනෝ ගෞතමෝ අපේසක්කෝ හමස්මි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කොයිතරම් මහේසාක්ෂි කෙනෙක්ද, මම නම් අල්පේසාක්ෂි කෙනෙක්. මෙන්න මෙහෙමයි කී කියා සමහර වෙලාවට කොසල් රජුරු බුදුරජාන් වහන්සේට වන්දනා කරන්නේ. ඈත තියාම වැඳගෙන ඉනවා. සමහර දවසට කොසල් රජුරු මගුල් කඩුවක් ගලවලා වෙන කාට හරි දීලා ඔතුන්න ගලවලා මිරිවැඩි සංගල ඔක්කොම ගලවලා දීලා පාගමනි සාමාන්‍ය පුද්ගලෙක් විදිහට බුදුහාමුදුරුව දකින්න ඇවිල්ලා වඳින්න. අර රාජ තේජානිත ගති ඔක්කොම අතෑරලා මොකද බුදුරජාන් වහන්සේගේ ගුණේ හැම එතුමා අර සියල්ලම පල්ලෙහාට දානවා. ඉතින් පින්වත් වාසෙත්තේනි කොසල් රජුරෝ මේ විදිහට සලකන්නේ මේ ශාක්‍ය වංශය නිසාවත් සුද්ධෝදන රජුරුවන්ගේ දරුවෙක්ින්දවත් නෙමෙයි ධර්මයට. මේ සත්කාර සම්මාන ගඩබුමන් හැම එකම ලැබෙන්නේ ධර්මයෙන්. මොකද බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් ප්‍රහාණය කළ උතුම් අරිහත්ත්වයට පත් වෙලා වැඩ ඉන්නේ කියන කාරණේ නිසා තමයි මේ විදිහට ගඩු සම්මාන කරන්නේ. එහෙම නැත්නම් වෙන සිද්ධාර්ථ කුමාරයා නිසා රජ කුලේ ඉන්න කෙනෙක් එහෙම එකක් ඉඳන් නෙමෙයි.
ඒ පැත්තෙන් ගත්තොත් කුසල රජුගේ ඒ රජකුලයේ විස්තරයට වඩා ඉහළ තැනක ඉන්නේ. ඒ ශාක්‍ය වංශික සුද්ධෝදන රජුවන්ට වඩා බලසම්පන්න කෙනෙක් කුසල රජු. එතකොට එතුමාගේ පුත්‍රයාට වඳින්න පුදන්නේ අර කෙලෙස් දුරු කළා සම්මා සම්බුද්ධත්වයට පත් වුණ ඒ ධර්මයට සම්බන්ධ කාරණා නිසා, ගුණය නිසා. ඒ නිසා කියන ඔන්න හැමතැනම එනම් ධර්මයට තමයි වටිනාකම තියෙන්නේ. දැන් පින්නතුනි ඉතල බලන්න, අපි ඉතල බලමු. දැන් අද වුණත් ඔබට යම්කිසි කෙනෙක් ගරු කරනවා නම්, සත්කාර සම්මාන කරනවා නම්, ඒකට ප්‍රධාන හේතුව ඔබ ධර්මයේ හැසිරීලා ගොඩනගාගත්ත යම්කිසි ගුණයක්. දැන් සමහර අපි දන්න කියන අම්මා තාත්තලා ඉන්න, එයාලට කියන පන්සල්වල ප්‍රධාන තැන එයාලා. කොහේ ගියත් අනේ අක්කේ අනේ අයියේ, දැන් කොහොමද පන්සලේ කටයුතු, අර භාවනා වැඩසටහනට මොකද වුනේ, ඒක දැන් කරගෙන යනවද, අපිටත් ඒක කියලා දෙන්නකො, අපිට මේ දැන් අඩුපාඩු තියෙනවා, අර ස්වාමීන් වහන්සේ වඳුරගන්නේ කොහොමද කියලා. ඒ මොකද ඒ අර කට්ටිය ඒ ධර්මානුකූලව ජීවත් වෙන නිසා එයාලගෙන් ඒ විස්තර අහගන්න හොඳයි කියලා මිනිස්සු විශ්වාස කරනවා. අනිත් එක සාමාන්‍ය ජනතාවට වඩා එයාලව මිනිස්සු විශ්වාස කරනවා. අනේ මේකේන මෙහෙම සිල් සමාදන් වෙන, ගුණධම් දියුණු කරන කෙනෙක්. දැන් ස්වාමීන් වහන්සේ නමක් වුණත් පාරේ වඩිනකොට මිනිස්සු ඒ ස්වාමීන් වහන්සේගේ ඇදරූ බලලා, උන්වහන්සේගේ කතා බහ ටික බලලා, උන්වහන්සේ කරන ධර්ම දේශනා බලලා ඔන්න විශේෂ හැඟීම්, විශේෂ පැහැදීම් තියෙනවා. දැන් මේ නෙත්තේසෙම් ධර්ම දක්ෂිනාවේ දේශනා කරගෙන යන ස්වාමීන් වහන්සේලාට සමාජයේ විශේෂ ගෞරවයක්. ඒක අපි මොකවත් එහෙම වෙනස් හිතකින් කියනව නෙමෙයි, සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාට වඩා විශේෂ ගරුත්වයක් මහ ජනතාව ළඟ තියෙනවා. උන්වහන්සේලා මේ ධර්මයේ බොහොම පැහැදිලිව කියලා දෙනවා. ධර්මයේ ගැඹුරු තැන් හොඳට විස්තර කරලා මිනිසුන්ට කියලා දෙනවා. බොහොම ආදරෙන් කරුණාවෙන් කතා බහ කරනවා. එහෙම කියලා මේ විශේෂ පැහැදීමක් ගරුත්වයක් තියෙන්නේ මොකක් නිසාද? සාමාන්‍යයෙන් චීවරේ පුරවාගෙන ඉස්සරහුල් බාලා ඉන්නවා කියන එක නෙමෙයි. මේ බිම පෙල්ලි පෙල්ලි මිනිස්සු අඳින්නේ මේ කුණු ශරීරයට, මේ සෙම සොටු කෙල මල මුත්තා වලින් පිරිච්ච කයට නෙමෙයි. අර ධර්මයට තමයි ගරු කරන්නේ. අර ධර්ම කාරණා එක්ක තමයි මේ ප්‍රසංසාව, ගරුත්වේ වටිනාකම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට මේ රට ලෝකයේ පුරාම මහ ජනතාව මේ වගේ ධර්මානුශාසනාවලට ආරාධනා කරන, ගොඩාක් විය පැහැදම් කළා මේ තැන්වල එන යන මහ ජනතාවට සංග්‍රහ කරමින් මේ කටයුතු වලට සූදානම්. ඒ මොකද ධර්මය නිසා. දැන් බණ පින්කමක් කරන වෙලාවකට සාමිනාසලගේ පාදෝවණය කළ පාවඩ උඩින් වඩම් වල, මුතුකුඩේ අටින් වඩම් වල, විශේෂ ආසනයක වඩා හිඳවලා, දැහත් වට්ටියක් පූජ කරලා මේ ආරාධනා කරන ගිලම්පතුම් ඒව මල් පහන් හැමදේම තියෙන ධර්ම දේශනා බොහොම හොඳින් ශ්‍රවණය ඉවරුණාට පස්සේ දහම් පඬුරු පිරිකර ආදියක් පූජා කරන, දැහත් ගිලම්පසක් පූජා. ඒ ධර්ම දේශනා ඉවර වෙලා යනකොට අර මහා සෙනඟ තෙරපි තෙරපි හිරවිවි ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ කකුල් දෙක අල්ලලා වඳිනවා. මූණ දිහා බල බල වඳිනවා. මොකද මේ පැහැදීමේ අමුතු ආදරේ, කරුණාව, ගෞරවය ඇවිල්ලා තියෙන්නේ. අර සැලකුම් ඔක්කොම තියෙන්නේ මේ ධර්මයට. ඒ නිසා මේ ධර්මයේ තමයි එතනදි වැදගත්. ඒතර බුදුරජාණන් වහන්සේ වදානවා, පින්වත් වාසෙත්තේනි, ඔබ මතක තියාගන්න, යතා ධම්මෝව සෙට්ටෝ ජනේ තස්මින් දිත්තේ චේව ධම්මේ අභිසම්පදායෝ. මෙලවදී පරලවදී මේ ලෝකේ සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයයි කියලා. එහෙනම් අපි මතක තියාගන්න ඕන, අපි ශ්‍රේෂ්ඨ වෙන්නේ රූපයෙන් නෙමෙයි, අපි ශ්‍රේෂ්ඨ වෙන්නේ කටහඬින් නෙමෙයි, අපි ශ්‍රේෂ්ඨ වෙන්නේ කීර්තියෙන් නෙමෙයි. දැන් කටහඬින් වැඩ කරන අය ඉන්නවා, නමුත් ධර්මයක් නැත්නම් එයාලා වැඩන්නේ නැහැ, පිරිහිලා යනවා. පෞගේ කාලේම කටහඬ නිසා ජනප්‍රිය වෙච්ච, හොඳට හරි හම්බ කරගත්ත පිරිස සිල් ගුණ දහම් නැති නිසා බීලා මැරුණා, මුටි කාලා මැරුණා, වෙඩි කාලා මැරුණා, ඉතින් වෙන වෙනත් ඝාතන වලට ලක් වුණා. ඒ සිල් ගුණ දහම් නැහැ, අරවා තියෙනවා, ඒක වැඩි කාලයක් තියෙන්නේ නැහැ. හතුරෝ ඇති වෙනවා, කරදර ඇති වෙනවා විතරයි. අපිට තියෙන ප්‍රසිද්ධියෙන් කීර්තියෙන් නෙමෙයි අපි ශ්‍රේෂ්ඨ වෙන්නේ, ධනෙමුත් නෙමෙයි ශේෂ්ඨ, සැප සම්පත් වලින් නෙමෙයි. කවදා හරි අපි ශේෂ්ඨ වෙන්නේ ධර්මය නිසා. ඒ කියන්නේ අපි තුල තියෙන යම්කිසි හොඳ කුසල දහම්, ගුණ දහම් වැඩිම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මෙලව පරලව දෙකේදීම ජනතාව අතර ශේෂ්ඨ වෙන්නේ තිතරණය, ධර්මය කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, පින්වත් වාසෙත්තේනි, කෙනෙකුට සද්ධා නිවිස්ස, අචර සද්ධාවක් තියෙනවා නම්,
මූලජාත මුල් හටගත්තු දැඩිව පවතින දල්හා තාම තදින් අල්ලගත්ත මේ ලෝකයේ කිසිම ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට දෙවියෙකුට මාරයෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට ඒ කිසිම කෙනෙකුට ඒක සොලවන්න බෑ. අසංහාරියා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචුවා ලෝකස්. ඒ ශ්‍රද්ධාව තුළ ඉන්න කෙනා කඩන්න බිඳින්න යව හිත කඩන්න බෑ කිසිම කෙනෙකුට. ඒ ශ්‍රද්ධාව තුළ අර්ථ tattweට පත් වෙන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ තුළ තමයි ඒ උතුම්ම ශ්‍රද්ධාව තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ළඟ තියෙන ශ්‍රද්ධාවන් ඒ තරම් ශක්තිමත් ඒවා වෙන්න විදියන්නේ. ඒවා ශක්තිමත් කරගන්න අපි සෑහෙන්න මහන්සි වෙන්න ඕන. ඒ නිසා මේ දැන් අනිත්‍යය බුද පූජාවන් කරන්න පවා අපි කවුරු හරි කිව්ව පළියට ගිහිල්ලා අතපිරිකර ලෝඩ් එකක් අරන් ගිහිල්ලා පූජා කරනවා. රුවන්වැලිට ඇයි පිළිඳ. එහෙම නැත්නම් පිච්චමල්, නෙළුම්මල් මොනවා හරි මල්. නැත්නම් අතවල් අතවල් කෙල්ල වර්ග. මේ මොනවා පූජා කරන්න ගියත් මේ පූජා කිරීමේදී මිනිසු කියන්නන් වාලේ ඔය පූජා කරන එකේ එච්චර තේරුමක් නැහැ. අපි ළඟ ಗುಣධර්ම දිනු කරලා මේ ධර්මයේ කියන්නේ මොකක්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා තේරුම් අරගෙන ಗುಣවතී අනේ මේ තරම් උත්සමේකට නේද අපි මේ පුද පූජා කරන්නේ උන්වහන්සේට අපි වැඳ යුතුයි පිදිය යුතුයි ඉහෙලින්ම පුද සත්කාර කළ යුතුයි කියලා අපිටම ශ්‍රද්ධාවෙන් තේරුණ වෙලාවට අන්න පුද පූජා කරන්න ඕන. ඒක තමයි හරිම ක්‍රමය. එතකොට ඒ තුල ඇති වෙන ඒ ශ්‍රද්ධාව තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. රහතන් වහන්සේ නමක් තුළ තමයි එවැනි උතුම්ම ශ්‍රද්ධාවක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් වාසෙත්තිනේ ඔය බ්‍රාහ්මණයෝ කියන කතාව රහතන් වහන්සේට නම් කියන්න පුළුවන්. භගවතෝමි පුත්තෝ මම භාග්‍යතුන් වහන්සේගෙන් පුතා. කෝරතෝච මම බුදුරජාණන් වහන්සේගේ ලහේ උපම් පුතා. මුකතෝ ජාතෝ මම භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිමෝ මණ්ඩලෙන් උපම් පුතා. ධම්ම ජාතෝ මම ධර්මයෙන් හටගත්ත කෙනෙක්. ධම්ම නිමිත්තෝ මම ධර්මයෙන් ඇවිල්ලා. ධම්ම දායාදෝ මම ධර්මයේ දායාද දැන් රහතන් වහන්සේ කෙනෙක්ම නෙමෙයි අපි ගමු දැන්. පන්තිල් ටික රකින, ශ්‍රද්ධාව තියෙන, යම් කිසි ගුණධර්මය රකින කෙනෙක් මේ සමාජෙ ඉන්නවා කියලා. එයා නිර්මාණය වෙන්නේ සල්ලි වලින්ද? එහෙම නැත්නම් බල පුළුවන්කාරකම් වලින්ද? නැහැ. එයා නිර්මාණය වෙන්නේ මේ ධර්මයෙන්. මේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේගේ කරුණු කාරණා පැහැදිලි කිරීම තුලින් තමයි එවැනි ශ්‍රේෂ්ඨ කෙනෙක් නිර්මාණය. එතකොට දැන් රහතන් වහන්සේට එහෙම නැත්නම් අනිත් අර ගුණධර්ම දියුණු කරන උත්තමයන්ට ඔය නම කියන්න පුළුවන් ධම්ම දායාද. එයා ධර්මයේ දායාද කරගත්ත, ධම්ම නිමිත්තෝ ධර්මයේ නිමිති කරගත්ත කෙනෙක් කියලා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව නිස්මතු කරලා පෙන්වන්නේ මනුස්ස වර්ගයාට මෙලවත් පරලොව ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා තියෙන ධර්මය කියන එක. ඒ කාරණේ විස්තර කරගෙන යද්දී තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝක විනාශයට පත් වෙලා ආයමත් යන දවසක මේ සත්‍යය මිනිසු හැටියට පරිණාමයට පත් වෙන ආකාරය විස්තර කළේ. මේ කරුණු ඉගෙන ගනිද්දී විශේෂයෙන් අපිට බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මොකද මේ කාරණා ශනිකව ඒ මොහොතේ කරලා පෙන්වන්නට, මවලා පෙන්වන්න පුළුවන් දේවල් නෙමේ. කල්ප ගණන් යනකොට විශ්වය තුල සිද්ධ වෙන ක්‍රියාවලිය. මේක අපිට මේ පැයක් වගේ පොඩි කාලයක් තුල තේරුම් යන්ත නම් මේ දේශනාව ගැන බුදුරජාන් වහන්සේගේ පැහැදිලි කිරීම ගැන ශ්‍රද්ධාව තියෙන්න ඕන. මේ ශ්‍රද්ධාවෙන් ඒක පිළිගන්න ඕන. නැත්නම් එක තැන මවල මේ ඔක්කොම පෙන්වන්න බෑ. ඔන්න දැන් හටගත්තා, ඔන්න පැවතුණා, විනාශුණා කියලා. දැන් පහුගිය කාලේ අපිට මතකයි ගෙවිලා ගියපු 20 වෙනි සියවසේ මුල්ම කාලේ ඩෝල්ටන් කියන විද්‍යාඥයා පදාර්ථය පිළිබඳ අධ්‍යයනයක් කරලා තීරණයකට ඇවිල්ලා වාදයක් ඉදිරිපත් කළා. පදාර්ථයේ බිඳගෙන ගිහින් බිඳින්න බැරි අන්තිම එක තමයි පරමාණු කියලා. ඒ විද්‍යාඥයා කිව්වා පරමාණු බිඳින්න බෑ. පරමාණු නිත්‍යයි කියලා මේක කියපු ගමන් ඒ බටහිර විද්‍යාවට ඒ විද්‍යාඥයින්ට වැඳගෙන ඉන්න දත් නියෝගන ඉන්න ධර්මයේ ගැන ශ්‍රද්ධාවක් නැති අය. ඒ ඩෝල්ටන් මහත්තයාව සරණ ගිහිල්ලා ඒ පුතඥයෝ ටික මහා ඉහලින් ඔළුවට අරගෙන කියන්න ගත්තා. ඕන්න දැන් හරිද? අන්න බලපන්. උඹලා මහ ලොකුවට අනිත්‍යයි අනිත්‍යයි කිව්වා. ඔය විද්‍යාඥයෝ හොයාගත්ත හරියටම නිත්‍ය දේ කියලා ඔන්න මහ ලොකුවට කිව්වා. ඒතර පේනවා මේ බෞද්ධ වේදෙන් ඉඳගෙන වැඩි දෙනෙක් විවිධ කරගෙන ඉන්නේ බුදුරජාන් වහන්සේටත් ධර්මයටත් විරුද්ධව මතයක් එනකම් ඒ පැත්ත ගන්න. අන්තිමට මොකද උනේ? එතනින් නතර උනේ නෑනේ. පරමාණුව ගැන තව දිගට පරීක්ෂණ කටයුතු කරගෙන ගියා. ගිහින් පරමාණුවත් කොටස් වලට බින්දා. බින්දලා කිව්වා මේකේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. අංශු. මේ තුල තියෙන්නේ සමස්ත චලනය කියලා. එතකොට අර ඩෝල්ටන්ගේ පැත්ත ගත්ත පිළිතුර උත්තර නැතුවේ. ඔන්න ඕක තමයි ශ්‍රද්ධාව රහිත කෙනාගේ ලක්ෂණය. ධර්මයට විරුද්ධව මතයක් කියවෙච්ච ගමන් එයා ඒ පැත්ත අරගන්න. ධර්මයට පහර දෙනවා.
මේ ලෝක විනාශය ගැන බුදුරජාණන් වහන්සේට තියෙන අවබෝධය හරිම පුදුමාකාරයි. ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේ දේවල් හොයාගන්න තියා හිතන්නවත් බෑ. ඉතින් අපි ඔය මේවා මෙහෙමයි ඕක කොහොමද වෙන්නේ මෙන්න තියෙනවා විද්‍යාවට අනුව කියලා ඔය අපේ විද්‍යාඥයෝ කරුණු කාරණා කියන්නේ ගියාට ඒ එයාලගේ දැනුමේ හැටියට එයාලා ওই ටික කියගියේ හිටියද ඉන් එහාට තාම එයාලට හොයාගන්න හම්බෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ කර ලෝකවිදු ඥානියත් එක්ක බලපුවාම අපි මේ රතනියෝගෙන ඉන්න බටහිර විද්‍යාඥයෝ ටික තාම බඩගාන වයසේ මේ පෙර පාසල් වයසේ පිරිස වගේ පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් වාසෙච්ච දීර්ඝ කාලයක් ගියා මේ ලෝකේ විනාශ වෙනවා. එතකොට මේ කියන්නේ අද හිත වෙන දෙයක් කියන්නේ නෙමෙයි. දීර්ඝ කාලයක් ගියා මේ ලෝකේ විනාශ වෙනවා. එතකොට මේ ඉරහඳ ග්‍රහ තාරකා ඇතුළු මුළු සත්වලම විනාශල යනවා. එතකොට මේ ලෝකේ ජීවත් වෙන සත්වයින් ආපස්සර කියන ආලෝක බවට පත් වෙනවා. එහෙනම් අපිට පේනවා මේ ලෝකේ විනාශ වුණා කියන මේ සත්‍යෝ සම්පූර්ණයෙන්ම අභාවයට පත් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එහෙමනම් ආය අමුතුවෙන් ගුණධර්ම දියුණු කරන්න ඕනේ නැහැ. එහෙමනම් විනාශලා ගියම නිවන් දැක්ක වගේ. එහෙම වෙන්නේ නැහැ. ඒ කාලය තුල පවතින සුදුසු විදිහට ඒ සත්‍යයන්ගේ ශරීරේ පරිවර්තනය වෙනවා. ඒ තමයි මනෝමය. මනෝමය ශරීර ඇතුව සීතිබක්කා ප්‍රීති ආහාර කරගෙන සයම්පබා තමන්ගේ ශරීරයේ ආලෝකයෙන් ඒ ආලෝකයේ විහිදුවමින් අන්තලික්ක චර අවකාශයේ දැරිසරන උන් හරිම සුන්දර පෙනුමකින් යුක්ත මට සිටුටු විදියට ඉන්න සත්වයෝ කොටසය. එයාලා බොහෝ කාලයක් ජීවත් වෙනවා. මේ දේශනාව කියවද්දී අපිට මෙවිලා පේනවා රෑට ඉන්න කණාමැදි. අට කඩවල වෙලාවට රංචු රංචු හිට මේ දැවිදින අන්න ඒ වාගේ තමන්ගේ ආලෝකයෙන් මේ සත්වෝ ඒ කාලේ ජීවත් වෙන්න ඇති කියලා හිතන්නේ. අපිත් ඔය වගේ කණාමැදිලු වගේ මේ සංසාරේ කොච්චර ඉඳලා ඇද්ද. බුදුරජාණන් වහන්සේ වදාළ කාලයක් ගියාම මේ ලෝකේ ආයමත් හැදෙනවා. ඒ කියන්නේ පෘථුවිය ආදී මේ ග්‍රහ වස්තු ආයමත් සකස් වෙනවා. ඒක ශරීරය ඇතුළේ ඉපදිලා හිටපු සත්වයින් ඒකෙන් චුත වෙලා මේ ලෝකෙට එනවා. ඔය කාලෙදි ඉරහඳ තාරක මොකක්වත් නැහැ. ඉරහඳ තාරක නැත්තම් රෑ දවල් කියන දෙකකුත් නැහැ. දින මාස සති එව්වත් නැහැ. එහෙනම් ඒ කාලේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට මේෂ රාශියේ මීන රාශිය සංක්‍රමණය වෙන ඒ කතාවකුත් නැහැ. ඒතකොට ඒ කාලේ දැන් ඔය සමහර නැකත් කෙලි ලිත් ඒ මොකක්වත් තිබිලා නැහැ. නැකත් තා කළුවරේම ආලෝකයේ විහිදගෙන ශරීර තියෙනවා. ශරීරේ ලයිට් එකක්වත් වෙනවා වගේ. එයාල ඒ ආලෝකයෙන් ඇවිදැවිද ඉන්නවා. මෙහෙම ඉන්නකොට මේ අයගේ ශරීරවල ආලෝකයේ පොළොවට වැටෙනවා. ශරීරයේ ආලෝකයේ පොළොවට වැටුණාම පොළොව පේන්නේ හරියට කිරිහට්ටියක් මිදිලා අර ලස්සන යොදේ සහිතව කිරිහට්ටිය මිදිලා තියෙන ඒවා. මේගොල්ලෝ තව ටිකක් ලං වෙලා බලනවා. ලං වුණාම අර යොදේ වගේ තියෙන පුතුවි පුස්ටි සුවඳ හමාගෙන එනවා. ඒ මහා හොඳ සුවඳක් දැනෙනවා. ඊට පස්සේ එක්කෙනෙක් කල්පනා කරනවා මේක මොන වගේ ඇද්ද කියලා. එහෙම කල්පනා කරලා පොළොවට පාත් වෙලා එමීට ඇඟිල්ලෙන් ටිකක් අරගෙන දිවේ ගාගන්න. දිවේ ගාගද්දි මෙයාට මේකේ රහ වැටෙනවා. පුදුම රසයක් දැනෙනවා. මෙයා ඒ රසයට ඇලිලා වහ වැටිලා ඒ රසය කෙරේ සන්නහයෙන් බැහැගන්න. ටික ටික ආයමත් ඇඟිලි ගගා දිවේ ගාගන්න. මේක බලාගෙන හිටපු අනිත් අය ඇඟිල්ල ගහලා දිවේ ගාගන්න. පොළොවේ ඇඟිල්ල ඔබනවා දිවේ ගාගන්න. අර කිරිහට්ටිය වගේ ලස්සන මිදිලා තියෙන මහ පොළොව. දැන් අපිට පේනවනේ කවුරුවත් පය ගහලා නැතුව වතුර හොඳට මඩ කරලා තිබිච්ච කුඹුරක් වතුර ටික වේලා ගියාට පස්සේ අමුයෙන් බැලුවම අර යෝගට් එක වගේ ලස්සන මිදිලා තියෙනවා. මේ නිකන් උකුවට යොදේ වගේ. එකට ඇඟිල්ල ගැහුවොත් චරක් ගාලා එතන මේවා වෙනවා. මඩ ඇවිස්සෙනවා. දැන් ඊගේ අඩිය තියලා පය ගහලා මේවා වෙන්න කලින් මේ මහ පොළොවත් එහෙම අර කාලයක් තිස්සේ විනාශ වෙලා දූවිලි අංශු බවට පත් වෙලා ආය කල්ප ගානක් ගිහිලා මේක හැදුනට පස්සේ සතෙක් සර්දේ කිසිම කෙනෙක් මේ ලෝකේ නැති වෙලා ඉපදෙන්න පහළ වෙන්න කලින් මේ පස් කුට්ටිය අර යෝගට් එකක් නිදිලා වගේ ලස්සනට පිරිසිදුවට තියෙනවා. රස පොළව කියලා එකට කියන්නේ. ඒ රස පොළව ලස්සන රසට සුවඳට තියෙනවා. ඒකට තමයි මේ ඇඟිල්ල ගහලා දැන් මේ චුට්ටක් කටේ දාගෙන කාලා බැලුවේ. ඊට පස්සේ ඒ පුරුද්ද දැන් රතේ අල්ලලා ගියා හිතට වැටුණා. ඒ ඇඟිලි ගාලා දිවේ ගාලා පස්සේ මේක හොරලා පොඩි පොඩි ගුලි හදලා අටේ දාගත්තා. එතකොට මේ ඇයිද තව තව මේකේ රහ වැටුණා. දැන් අපි ওই ટોපි එහෙම කටේ දාගෙන ටික වෙලාවක්
සූපු කර කරින් ඒ පුරුද්දට වෙන්න ඇති සංසාරය. මේ අය මේ විදිහට පෘථුමි රසයේ ගුලි කර කර තණ්හාවෙන් කකා ඉන්නකොට ටිකෙන් ටික මේ අයගේ ශාරීරියේ තිබිච්ච ආලෝකේ නැති වෙලා ගියා. මෙයාලගේ අර උඩ පාවෙන්න තිබිච්ච ශක්තියම අඩු වෙලා ශාරීරියේ නිකන් බර ගතියක් එන්න පටන් ගත්තයි. කලින් පීතියෙන් සතුටෙන් ජීවත් වෙච්ච අය දැන් ආහාරය කරගෙන තියෙන සතුට පීතිය නෙමෙයි අර පොළවේ තියෙන පස්තර බර වැඩි වුණා. ඔන්න කබලින්කාර බරපතල ආහාරයක් ගන්න ගත්තට පස්සේ මේම කාලයක් යනකොට ඒ ශාරීරික ආලෝකයේ ප්‍රභාසුර ගතිය නැති වෙලා ගියා. ඔන්න ආයෙත් ලෝකයේ සූර්යා චන්ද්‍රයා කියන දෙක ප්‍රකට වෙන්න පටන් ගත්තා. ඒවත් ග්‍රහ වස්තු දෙකක්. ඒත් එක්කම රෑදවල් දෙක ඔන්න ඇති වුණා. සූර්යා හොඳට ආලෝක රැඳින දවාලට දහවල දහනේ ඇති වෙනවා. අර මධ්‍යම විදිහේ සීතල ආලෝකයක් තියෙන රාත්‍රියට කියලා ඔන්න වෙනස් වෙනවා. ඒක දවස් මාස ඒවා හැදෙන්න පටන් ගන්නවා. බොහෝ කාලයක් යද්දී මේ අයගේ ශරීරය ටික ටික ගොරෝසු වෙන්න පටන් ගන්නවා. මේ අයගේ ශරීරයෙන් නිකුත් වෙන ආලෝකය නැතුව ගිහිල්ලා ගොරෝසු ශරීර බවට පත් වෙලා ඒ නිසා සූර්යාලෝකයේ වැටෙද්දී එක එක්කෙනාව සමහරුන්ට ලස්සනට පේනවා. අර කරුවල හිටපු අයනේ. දැන් ඔන්න ලස්සනට පේනවා. සමහරුන්ට කැතට පේනවා. ලස්සනට පේන අය කියනවා බලාපන් උඹේ හැටි. මේ බලාපන්ව මගේ ලස්සන කියලා. මෙහෙම වෙනකොට මේ අයට අර මාන්නේ කියන එක ඇති වුණා. මාන්නකාරකම මුල් කරගෙන කටයුතු කරන්නට පටන් ගත්ත නිසා එක එක්කෙනා පහත් කළා අනිත් උසස් කළා එහෙම මේවා කරන්න ගත්තාට පස්සේ පෘථුවි රසේ තව ටික ටික අඩු වෙලා නැති වෙලා ගියා. ඒ කියන්නේ අපේම කර්මෙහිඳ තමයි මේ පොළොවේ පස් ටිකක් කටේ දාගෙන කන්න පුළුවන් තත්ත්වයක් තිබිච්ච අපි. ඕම් බලන්න මේ ආහාර කතන්දරය ගැන මම මේ කියන්නේ එදා තිබිච්ච ආහාර ක්‍රම මහ පොළොවේ තියෙන පස් ටිකක් කටේ දාගෙන කන්න පුළුවන්කම තිබිච්ච අපිට අන්තිමට වෙච්ච දේ. අද වෙලා තියෙන දේ. මහා පොළොව තරම් විතකර දෙයක් දැන් තාවත් නැති තත්ත්වයට ඇවිල්ලා. ඒතර මේ මොකද මේ අපේම තිබිච්ච තණ්හාවට අපේ තිබිච්ච ඇති වෙලා තියෙන අගුණකමට අගුණවත්කමට තමයි මේක උනේ. දැන් එදත් එහෙමයි. අර මාන්නක්කාරකම කියන අගුණ ධර්මයේ ඇති වුණාට පස්සේ පුතු විරසේ නැති වෙලා ගියා ටික ටික අඩු වෙලා ගියා. ඊට පස්සේ මේ අය ශෝක කරන්න පටන් ගත්තා. අනේ මේක කොච්චර රහත තිබ්බද? මේ රහ දැන් නැහැ නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ පුරුත්ත හේතු කරගෙන තමයි දැනුත් මිනිස්සු මොනවා හරි රසවද්දයක් හම්බ වුණාම ශා මේකේ රස කියලා කියන්නේ. දැන් බලන්න පින්වත්නි අපි මේ දන්නේ නැති වුණාට එබඳු ශරීර තියෙද්දී අපිට තිබුණු පුරුදු අදත් අපි අතහැරලා තියනවාද? ඒවා තාම තියෙනවා. නමුත් මේ පුරුදු ඇති උනේ කොහොමද කියලා මිනිස්සු කවුරුවත් දන්නේ නැහැ. එතකොට අපිට එකක් පැහැදිලිව පේනවා. මේ මනුස්ස సంతානෙ පිරිහීමෙන් ගුණවත්කම් නැතිවීමෙන් පෘථුවියේ රසය අතුරුදහන් වෙලා ගියා. ඒ කියන්නේ මිනිසුන්ගේ හිතත් මේ ස්වභාව ධර්මයට සෑහෙන සම්බන්ධයි කියන එකකින් පේනවා. හිත හොඳ වෙන්න ස්වභාව ධර්මත් හොඳ වෙයි. හිත නරක් වෙන්න ස්වභාව ධර්මෙම දැකකණ්ඩ වෙයි අපට. දැන් ඔබ මතක් කළ බලන්න ඉස්සර ගෙවල් වල මොන අර අපි හැමදාම කියන්නේ කොස් ගෙඩියක් එහෙම තම්බනකොට කොච්චර සුවඳ එනවද? බෙල් ගෙඩියක්. එතකොට ගස් ලබු ගෙඩියක් උයනකොට කපනකොට කොච්චර සුවඳක් එනවද? දැන් ඒක ඇත්තනේ. බලන්න දැන් ඒක ඉවරයි. මේ මනුස්ස වර්ගයාගේ පරිහානිය පෘථුවියේ රසය පවා අතුරුදහන් වෙලා යන්න බලපාන. මෙහෙම කියොත් අනාගත ලෝකයේ සත්ත්වයින්ට ආහාර හැටියට අනුභව කරන්න වෙන්නේ නීරස දේවල්. පොතු කොළ මුල් ඔව තමයි ඉතුරුවේ. රස ටික නැතුව. මේ විදිහට පොළවේ පුතුවි රසේ අතුරුදහන් වෙලා ගියාට පස්සේ දැන් මේ අය ආයෙමත් මොනවද කන්න තියෙන්නේ කියලා හොයන්න පටන් ගන්නවා. ඔන්න ආයෙමත් හොයාගෙන යනකොට භූමි පප්පට බින් පපඩම් කියලා જાතියක් හැදෙනවා. මේවා හතු වගේ જાතියක්. මේක අර කිතුල් පැණිය ඇතුළට දාපු රොටියක් වගේ එකක්. දැන් අපි හිතෙන්ම වාගම් වර දිස්නා එකක් හදලා එහෙම නැත්නම් කිරි රොටියක් හදලා ඒකේ මැදට කිතුල් පැණියක් දාගෙන අමුතුම රස ලස්සනක් තියෙනවා. ආන් ඒ වගේ හතු જાතිය. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මී වදයක් වගේ කියලා. මේක තමයි මේ අය එතන ආහාරයට ගන්න. මේ දින් පබඩන් ආහාරයට ගන්න මේ අයගේ ශරීර කවදාවත් ගොරෝසු වෙලා ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සමහරු ලස්සනට පේනවා, සමහරු කැතට පේනවා.
සමහරු ලස්සනයි සමහරු කැතයි. මේ විදිහට වෙනස්කම් ප්‍රකට වෙනකොට මේ බලාපොරොත්තු මගේ ලස්සන බලාපොරොත්තු උඹේ ඇති උඹ වගේද මම කියලා ආයමත් අරක කියන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ පුරුද්දෙන් තමයි තාමත් ඔය තියෙන්නේ කියලා මේ මෙහෙම වෙන්ට වෙන්ට ඒ අයගේ මානසික මට්ටම පරිහානියට පත් වෙලා ගියා. ඒ අයගේ පරිහානියත් එක්කම බිම් පපඩම් අතුරුදහන් වෙලා ගියා. මේගොල්ලෝ ආයමත් මොනවද කන්නේ කියලා ඔය හොයා ශෝක කරන්න පටන් ගත්තා. යනකොට වැල් జాතියක් මතුවෙලා හැදීගෙන එනවා දැක්කා. ඒවා නිකම්ම කන්න පුළුවන් වැල් జాතියක්. ඒවට කියන්නේ බදාලතා වැල් කියලා. මේගොල්ලෝ මේවා කන්න පටන් ගත්තා. මේවා කන්න කන්න අයගේ ශරීරය තව තව ගොරෝසු වුණා. ගොරෝසු වෙලා හොඳටම ප්‍රකට වෙන්න පටන් ගත්තා. එතකොට මේ අය ආයමත් තමන්ව හුවා දක්වමින් අනුන්ව එලා දක්වමින් පටන් ගත්තා. මෙහෙම කාලයක් යනකොට බදාලතා කියන වැල් జాතියත් අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ මේ අය දුක් වෙන්න පටන් ගත්තා. අනේ අපිට මේ જાතියේ කැම තිබුණා. අපි මේ වගේ දේවල් කෑවා. දැන් අපිට මේ ඔක්කොම නැතිලා ගියා කියලා. දැන් බුදුහාමුදුරුවෝ වදානවා මේ මිනිස්සු දැනුත් ඒ පුරුද්දට තමයි ඔය දුක හිතන දෙයක් සිද්ධ වුණොත් අනේ මට මේවා තිබුණා දැන් ඒවා නැහැ. අපි මෙහෙම කෑවා කළා මේවා මේ විදිහට අපි ආශ්‍රය කළේ ඇන්දේ කළේ දැන් ඒවා අපිට නැති වෙලා ගින් කියලා කිව්වද අපි ඔය ධර්ම දේශනාවෙත් කියන්නේ අපිට කලින් මෙහෙම තිබුණා අනේ දැන් ඒවා නැති වෙලා දැන් බොහොම භයානක කාලයක් තියෙන්නේ. ඒ අර පුරුද්ද මොනවා හරි නැති වුණා මෙහෙම බොහොම ශෝකයෙන් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම වුණාට පස්සේ මේ අය ආයම කන්ට මොනවද තියෙන්නේ කියලා හොයනවා. දුක් වෙවි හොයනවා. අනේ මේවා අපිට තිබුණා නැති වුණා කියලා. එතකොට දකින්න ලැබෙනවා ඇල්හාල් වගේක් වෙවිලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ අස්වැන්න හැටියට හැදිලා තියෙන්නේ පොත්ත නැතුව හාල් ඇටි විතරයි. මේ හාල් මේ ඇල් හාල් හරිම සුවඳයි හරිම රසවත්. දැන් සත්‍යෝ මේ ඇල් හාල් අරගෙන කන්න පටන් ගන්නවා. උදේටත් ගිහින් ඇල් හාල් අරගෙන කනවා. හවසටත් ගිහින් ඇල් හාල් අරගෙන කනවා. එතනම ඉඳගෙන කනවා ඒ ගහයට. ආයේ පහුවදා උදේටත් ගිහින් ඇල් හාල් කඩාගෙන කනවා. උදේටත් දවල්ටත් මේ විදිහට හාල් කඩාගෙන කනවා. ඒ කඩාගත්තු තැන්වල ඇල්හාල් ආයේ හැදිලා තියෙනවා යනකොට. මේ ඇල්හාල් කණ්ඩ කණ්ඩ මේ ඇගේ ශරීරය තව ගොරෝසු වෙලා තව තව ප්‍රකටව පේන්න පටන් ගත්තා. එතකොට මේ ස්ත්‍රිය ස්ත්‍රිය හැටියට පේන්න පටන් ගත්තා. පුරුෂයා පුරුෂයා හැටියට පේන්න පටන් ගත්තා. මේ අය ඔවුනොන් දිහා බලන බලාගෙන ඉන්නකොට රාගික හැඟීම් ඇති වුණා. රාගය ඇති වුණා. රාගය ඇති වුණාට පස්සේ මේ අය කාම සේවනයේ යෙදුණා. ඒ කියන්නේ ඒ හිතන හිතන තැන්වල ඒ ඉන්න ඉන්න තැන්වලම ඉඳලා කාම සේවනේ දෙන්න පටන් ගන්නවා. එතකොට අනිත් අය මේක බලාගෙන ඉඳලා උඹලට පිස්සුද මොකද ඔය කරන්නේ කියලා පස් වලින් ගල් වලින් ගහන්න පටන් ගත්තා. දැන් සාමාන්‍ය හිතන්න දැන් මේ වාගේ කෙනෙක්ව දැක්කහම දැන් සත්තුන්ට අපි කවුරුවත් කියලා දීලා නෙමෙයි නියාලා ඒ චර්යාරතන් යාලට ඉබේම එනවා විරුද්ධට. දැන් මනුස්සයන්ට උනත් ඒ වයස සීමා වෙනකොට ඒ කාම සම්පත් විදි නැති ඒවා ඒ රාගික හැඟීම් මේවා පුංචි දරුවන්ට වගේ නෙමෙයිනේ. දැන් පුංචි කාලේ අපේ හිත්වල තිබිච්ච නැති රාගික හැඟීම් ඒ දේවල් වල තියෙන රටාවන් ඒවාගේ රසය අරවමව තම තමන්ගේ හිත්වල කවුරුවත් කියලා දීලා නෙමෙයි ඒ වයස් සීමාවන් වෙනකොට දැන් මේ මොකද ඒක දැනෙන්න හේතුව පෙර සංසාරේ අනාදිමත් කාලයක් ඒ වාගේ නිරත වෙලා ඒ වගේ හැසිරිලා ඒ වැඩ කටයුතු කර තියාගන්න විදිය ඒව ගැන කල්පනා කරන විදිය උරුව මේ හිත ඇතුලේ තියෙනවා. ඒ පරණ මතකයේ පරණ උරුව තමයි ඒ කාලේ වෙනකොට මතුවෙලා එන්නේ. එතකොට එයාලා ඊට අනුව කටයුතු කරා. ඒ පස් වලින් ගල් වලින් දැන් ගහන්න පටන් ගත්තා. මේ මෙයාලටත් උනේ එකයි. මේ දේශනා සඳහන් වෙනවා අර මිනිස්සු මේක දැකලා අර විදිහට ගහන්න බනින්න දොස් කියන පටන් ගත්තා. ආන්ගේ පුරුද්දට තමයි කියනවා අදටත් දැන් ඔය මඟුල් ගෙවල් වල අලුතෙන් විවාහ වෙනකොට ඒ අලුත් ජෝඩුවට පස් වලින් ගහන්නේ මඩ වතුර ගහනවා. දැන් ඉන්දියාවේ මඩක් තියෙනවා ලංකාවේ තියෙනවා මෙහෙත් එම මල් වලින් වතුර වලින් ඉඳුල් වතුර වලින් ගහනවා බිත්තර වලින් ගහනවා. මේ වගේවත් තියෙනවා. ඒ දැන් විනෝදෙට කරන්නේ නමුත් අර ඉස්සරින් අර විදිහ මොකද්ද මේ කරන්නේ මේ අශීලාචාර වැඩි කියලා මිනිස්සු කරපු ඒ ගහණයක දොස් කියන්නේ. ඉතින් මේ විදිහට සත්‍යයන්ගේ රාගය ඇති වෙලා කාමසේවෙන් එදුනට පස්සේ එයා ස්ත්‍රී පුරුෂයන් හැටියට ගමට එන්නේ නැතුව ඈතට ගිහිල්ලා ගෙවල් හදාගෙන වෙන වෙනම ජීවත් වෙන්න පටන් ගත්තා.
මොකද ගමට එන්න විදියක් නැහැ නේ. මිනිස්සු මේ අයට පස් වලින් ගහනවා. ඒ නිසා ජෝඩු ජෝඩු එකතු වෙලා පුංචිද පුංචිද පැල්පත් වගේ නැත ගල් ගුහාවන් වල එන ගෙවල් හදාගෙන වෙන වෙනම ප්‍රදේශවල ජීවත් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට තමයි ගම කියන එක නිර්මාණය වුනේ. ගෙවල් හදන්න පටන් ගත්තේ ගමක් නිර්මාණය වුනේ මේ විදිහට. මෙහෙම කාලයක් ඇති මේ ගෙවල් හදාගෙන ගම්වල හිටපු පිරිස අතරින් එක්කෙනෙක් කල්පනා කළා, මම මේ හැමදාම ඇල්හාල් කපාගෙන එනවා, මීට වැඩිය ලේසි දවසින් දවස යනවට වඩා එක සැරේටම දවස් කීපයකට සෑහෙන ඇල්හාල් කපාගෙන එන්නේ. එතකොට මහන්සි වෙන්න ඕනේ. එහෙම හිතලා දවස් කීපයකට ඇතිවෙන්න ඇල්හාල් කපාගෙන ආවා. ඔන්න දැන් ආහාර පරිවර්තනයේ සිද්ධ වීගෙන එන හැටි. එතකොට අල්ලපු ගෙදර කෙනා ඇවිල්ලා කියනවනේ, අද හාල් ගේන්න යන්නේ නැද්ද? කිව්වම බෑ කිව්වා. ඇයි ඒ? ඇව්වම්ක මම දවස් කීපයකට ඇතිවෙන්න හාල් අරගෙන ආවා. මට දවස් ගානේ යන්න ඕන නෑ. දවස් දෙක තුනකට සැරයක් ගියාම ඇති කියලා කිව්වා. එතකොට අනිත් කෙනත් කල්පනා කළා ඒක හරි ලේසිකම. මමත් ඒක කරනවා කියලා. එයාත් දවස් ගානකට ඇතිවෙන්න හාල් කපාගෙන ආවා. ගෙදර තියාගෙන කාලා බීලා ඉන්නවා. මේ විදිහට පිරිසම ඒ වැඩේට පුරුදු වෙලා ගියා. ඊට පස්සේ ඊළඟ දවසේ ඇල්හාල් ගේන්න යනකොට අර කපපු තැන්වල අලුතෙන් පැලවිලා නැහැ. දැන් කලින් එහෙම නෙමෙයි. කපන තැන්වල ආය ආය පැලවෙන. දැන් පැලවිලා නැහැ. බලන්න දැන් මේ මිනිසාගේ හිතේ ඇතුලේ තණ්හාව ඇතුළු අනිකුත් අර රාගික හැඟීම් ඒ අනිත් අය උත්සාහත් කරලා තමන් උසස් කරලා කටයුතු කරන ඒවා ඒ ටික ඇතිවෙنده වෙන්න මේ පොළොවේ තියෙන රසය ස්වභාව ධර්මයෙන් අපිට දීලා තිබිච්ච සහයෝගයේ ටික ටික අඩුවේගෙන යන රටාවක් බුදුරජාන් වහන්සේ මෙතනදී ඇතුලේ පැහැදිලි කරලා තියෙනවා. අපි දැන් අද දේශනාව මෙතනින් අවසන් කරන්න වෙනවා. කාලයත් එක්ක දැන් ඉදිරියට ඊළඟ සතියේදී ඉතුරු ටික කතා කරගෙන යනකොට අපිට මතක් කරගන්න පුළුවන් මම අර ගිය සතියේ කිව්ව ඒ ආහාරවලට සිද්ධ වෙච්ච තත්වය ඒ ගිය සතියේ කිව්ව තත්වයට ආවේ ක්‍රමානුකූලව අපේම වැරදි නිසා කියන එක දැන් මේකෙන් තේරුම් ගන්න. ඉතින් මේ ගැන හිතලා සංවේගය ඇති කරගන්න, ලෝකය පරිසරය ගැන ටිකක් වැඩිපුර හිතන්න, ශක්තිය ඔබට පහළ වේවා. ඒ වගේම සංසාර ගමනේ තියෙන භයානකකම ගැන හිතලා ධර්මය අවබෝධ කරගන්න කැමැත්ත උවමනාවත් ඔබේ මනස තුල පහළ වේවා කියලා අපි අදත් ආශිර්වාද කරමු. ඒ වගේම මේ ධර්ම දේශන අවසානයේදී මතක් කරන්ට ඕන අපේ ධර්මාශ්‍රමයේ කරන ඉදිකිරීම් කටයුතු වලට ආධාර උපකාර කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ පිරිසට අදත් අපි පොදුවේ පින් දීලා ආශිර්වාද කරනවා. ඔබට ඒ උතුම් කටයුතුට දායක වීමේ පින සතර දුකින් අත මිදෙන්න සද්ධර්මය අවබෝධ කරගන්න පාරමිතාවක්ම වේවා කියලා අපි පොදුවේ ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේත් මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයේ දරන පිරිස සිහි කරලා අපි පින් දෙන්න ඕන. අලව්ව මිරිහෙළිය උළුගෙදර නිවසේ පදිංචි චමින්ද සමරවීර මහත්මයා මේ පින්කමේ දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා. ආරේ ස්වර්ණලතා ගුණතිලක මෑණියන් අභාවයට පත් වෙලා 2018 පස්වෙනි මාසේ 27 වන දිනට වසරක් පිරීම නිමිත්තෙන් සහ වසර 5කට පෙර 2013 6යි 21 දින අභාවයට පත් වුණ SS ගුණතිලක පියතුමන්ට කියන ඒ මෞපිය දෙදෙනා මූලිකව දෙපාර්ශ්වයේ නමින් මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්ට, ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේට පෙනී සිටින්ද බලාපොරොත්තු වෙන තරුෂි නවෝදා පුංචි දියණිය ඇතුළුව ඇයගේ පන්තියේ අධ්‍යාපනය ලබන පුංචි දරුවන් සියලු දෙනාට ඒ විභාගයෙන් විශිෂ්ට ජයක් අත්පත් කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්ට අම්මා තාත්තා හැටියට මේ පිරිස කල්පනා කරලා තියෙනවා. ක්‍රිෂාන්, තරුෂි, පවන්, දිනිති, දිනුති කියන ඒ පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාද කරන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන අනාගත ජීවිතේ රටට සමාජයට වැදගත් දරුවන් විදිහට කටයුතු කරන්ට වාසනාව සැලසේවා කියලා දෙමව්පිය හැටියට ආශිර්වාද කරනවා. චමින්ද සමරවීර, රසිකා, ගයාන්, ගෝතමී සහ රෝගීව ඉන්න ලාලසේන, කලන්සූරිය පියා ඇතුළු ඒ පවුලට සම්බන්ධව මේ පින්කම් කරගන්න කටයුතු කරන
සියලුම ඥාති මිත්‍රාදීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරල තිබෙනවා. දේශකයන් වහන්සේ සිට අපටත් මෙදෙසින් කාර්ය මණ්ඩලයට සහ සියලු ශ්‍රාවක පින්නතුන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්ට ඒ චමින්ද සමරවීර මහත්මා අමතක කරන්නේ නැහැ. එහෙමනම් අලව්ව මිරිහෙළිය උළුගෙදර නිවසේ පදිංචි චමින්ද සමරවීර මහත්මාගේ අරමුණු වල හැටියට නමින් මියගියපු මව්පියන් ඇතුළු සතරගත සියලු ඥාතීන්ටත් ඔබ අපි හැමදෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටත් පරලෝ වශයෙන් මේ පින් ලැබේවා. ඒ අයගේ සංසාර ජීවිත සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වායි අපි ආශිර්වාද කරනවා. සුජීවත් ඉඳගෙන මේ පින්කම් කරන චමින්ද සමරවීර මහත්මයා ඇතුළුව ඒ පවුලට සම්බන්ධ නම් සඳහන් කරපු වැඩිහිටි සියලු දෙනාටත් අධ්‍යාපන කටයුතු කරන පුංචි දරුවන්ට රට ලෝකේ පුරාම ඉඳගෙන මේ උතුම් පින්කම් වලට සවන් දෙන කටයුතු කරන සෑම සියලු දෙනාට දෙවියන් ඇතුළු සියලු ලෝක සත්ත්වයාට සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ කරගත් උදාර පින්කම් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.